අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමින අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලබන 20 වෙනිදාට පෙර සුත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න එජෝපේ මන්ත්‍රීවරුන් 26ක් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලයි අසාධාරණයට ලක් වූ ආරක්ෂක අංශ සමාජිකීන්ට සාධාරණ ඊට කරන බව අගමැති කියයි ගම බිහිතියට පත් කළ වන අලියාට අත් වූ අවාසනාවන්ත ඉරණම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා ලංකා විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලාධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියා. එම ආයතනවල පැනන ගිය ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි කඩිනම් පිළිතුරු පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. විදුලිබල ශේෂ්ත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලි බල ශේෂ්ත්‍රයට අදාළව සිදු කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම යෝජනා සඳහා අමාත්‍යංශ නිලධාරීන්ගේ පූර්ණ එකඟතාවය පළ වුණා. විදුලි බල අවශ්‍යතාවය සපුරාලීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව විදේශ රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ විවිධ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. එෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ශේෂ්ත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණේ වා නොව පෞද්ගලික සමාගම් සමග අත්සන් තැබුණු එකඟතාවයන් බවයි. එබැවින් එවක් ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා. විදුලි බල හා බලශක්තිය අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපති ලේකම් ආචාර්ය බීබී ජයසුන්දරන මහතුරුන් මෙන්ම විදුලි බල හා බලශක්තිය අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය වසර පහ තුළ හමුදා සමාජිකයන් මුහුණ දුන් අවමානය නිවැරදි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක සේවා අනු සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ආරක්ෂක සේවා අනුදින හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී Major Ahmed Lizan, the Republic of Maldives. Lieutenant Colonel Bishwanath Timilsina. Indians among the 2008 Mumbai attackers. All the Easter Sunday suicide bombers were Sri Lankans. 2008 වසරේදී මුම්බයි නගරයට එළවුණු ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලා හිටියේ නැහැ. නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ නිසා අපේ රටට හා වෙනත් රටවල්වල උන්නතිය සඳහා මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුමයි. අවාසනාවන්ත සිද්ධිය පසුගිය වසර පහ තුළ රටේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කරලයි තිබුණේ. ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේ සන්නත් හමුදාව අවමානයකට ලක් කරලා නැහැ. සන්නත් හමුදාව කියන්නේ ජාතියේ ආරක්ෂකයා. පසුගිය අවුරුදු පහ තුළදී හමුදා සමාජිකයන් වින්ද අයුක්තිය අසාධාරණය සහ අවමානය නිවැරදි කරලා අවශ්‍ය තැන්වලදී වන්දි ලබා දීමට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. ජනතාව අපිව බලයට පත් කළේ අපේ ජාතික ස්වාධිපත්‍යය ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ඒ ඉලක්කය සපුරා ගන්න කළ යුතු යම් දෙයක් තිබේද අපි ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. කොටි සංවිධානයෙන් අපිට එල්ල වුණු අභියෝගයේ ජය ගන්න අපිට ආයුධ හා මහා පරිමාණ සටන් අවශ්‍ය වුණා. නමුත් අපි අද මුහුණ දීලා තියෙන අලුත් ත්‍රස්තවාදී වෝදුර පරාජය කරන්න මේ අවස්ථාව අවශ්‍ය වන්නේ බුද්ධි මෙහෙයුම් ජාත්‍යන්තර බුද්ධ්‍යංශ සමග සමීප සම්බන්ධතාවයන් පවත්වා ගැනීම සහ ඒට ගැළපෙන විදේශ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් වගේ කාරණා ස්වෛර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සන්නත හමුදා වලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබා දෙනවා. මේ රටේ සන්නත හමුදා වලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිඥා වාක්‍යය. With the leadership to achieve the objective of ensuring the national security of a sovereign Sri Lanka. That is our pledge to the armed forces and the people of Sri Lanka. පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාබලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද යළි රැස්වනා. අප්‍රේල් 21 වන දින සිදු ප්‍රහාරය පිළිබඳව ස්වාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද යළිත් රැස්වුණා.
එයනු අද කොමිසම වෙත පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ප්‍රකාශ ලබා දීමට පැමිණ තිබෙනවා. තලංගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MD අනිල් ජයන්ත මහතා, කොළඹ උතුර කොට්ටාෂයේ සහකාර පොලිස් අධිකාරී MD නිරංජලාභේ වර්ධන, මීගමු ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක GI සුදත් ප්‍රියන්ත ඒකනායක යන මහතුරුන් අද මෙලෙස කොමිසම වෙත පැමිණ තිබෙනවා. පංචපුද්ගල කොමිෂන් සභාව විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මෙම නිලධාරීන් පසුරු දෙකට පමණ කොමිෂන් සභාව වෙත පැමිණිව බයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවා. අභ්‍යාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගෙන් අද රැස්වූ මෙම කමිටුව හෙට දිනේදීද රැස්වීමට නියමිත අතර හෙට දින පොලිස් නිලධාරීන් 6 දෙනෙකු කොමිසම වෙත කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාව පක්ෂ නායක ධුරයෙන් එවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දේසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රට බාර ගන්න පුළුවන් අනාගතයට සුදුසු නායකත්වයක් අපි හදාන්න ඕනි කියන මතය මම ඉන්නවා. අවුරුදු 40ක පාර්ලිමේන්තුවේ පරිපූර්ණයක් තියෙන නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා. අද එක්සත් ජාතික පක්ෂයෙන් ඇහුවොත් කාටද පුළුවන් ඕනෙම ජාත්‍යන්තර නායකයෙකුට කතා කරන්න පුළුවන් දක්ෂතාවය තියෙන බුද්ධිමත් නායකයෙක් කවුද කියලා ඇහුවොත් උත්තරය තමයි පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා එතුමාව එකපාරටම එළියට දාන්න එහෙම වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂ තුල නැහැ. ඒ වුණාට එක්සත් ජාතික පක්ෂ තුල ඉන්නවා තරුණයන් රාශියක් නායකත්වයට සුදුසු. මං කවුරුත් එහෙම සුදුසුයි කියලා කියන්නේ නැහැ. නවීන සනක මැතිතුමත් එක්සත් ජාතික පක්ෂ තුල ඉන්න අද ජාතික සංවිධායකතුමා. ඒ දැහිවෙන් තීරණය කරයි කවුද ඊළඟ එක්සත් ජාතික පක්ෂ නායකයා වෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා, නවීන සරණක් මැතිතුමා ඉන්නවා. නායකයන් තෝරා ගන්න ටැක්ටික් ක්‍රමයද තෝරා ගන්න වෙන්නේ? මන් දන්නේ මොකද ටැක්ටික් ක්‍රමය කියන්නේ කියලා. තුන්දු දාන ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල අපිට පුළුවන් ඡන්දයකින් නායකත්වය තෝරා ගන්න. අපි බලාපොරොත්තු වෙන හැටියට මහමැතිතුමන්ට කලින් යම් කිසිනසක් වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජිකයන් 3 දෙනෙකු විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දින රංජිත් මද්දුම් බණ්ඩාර සහ තලතා අතුකුරුලි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් කැඳවා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය එළඹෙන 20 වනදාට පෙර කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ පක්ෂ නායකත්වය මෙන්ම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වූ අර්බුදය පිළිබඳව පසුගිය කාලයේ පුරාවට දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඒ අනුව එම අර්බුදයට යම් හෝ පිළිතුරක් ලබා දෙමින් පසුගිය 5 වනදා සිරිකුත පක්ෂ මූලස්ථානයට රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වූ අවසන් එකඟතාවයකට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් එදින එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණියේ නැහැ. එදින සිට ඉදිරි සති දෙකක කාලයක් තුළ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමටයි එදින රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ. නායකත්වය මෙතනින් අපි ගන්න බෑ කෘත්‍ය අධිකාරී මණ්ඩලයට කැඳවන්න ඕනේ. ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ වුණා. ඒ අනුව ඒ වෙනස්කම් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා. කෘත්‍ය අධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් අපි එකතු කරගෙන සති දෙකක් තුනක් තුළ ඇතුළත ඒ සම්බන්ධව තීන්දුව తీරලා ගන්න. නත්තල් උත්සවයට කලින් අපි මේ සියල්ල කරන්න බලාපොරොත්තු පක්ෂ නායකත්වයේ තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වී සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ අනුව මේ මාස 20 වන දිනට පෙර කෘත්‍ය අධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බාර දී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සාමාජික ලක්ෂ්මන් කිරියැල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශුමාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම කමිටුවේ සාමාජිකයින් වන රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් පිළිබඳවයි. ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයොත් මන්ත්‍රීවරුත් ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාව
ඉල්ලා සිටිනු. මේක තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කරන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන විශ්වාසය තිබු ලක්ෂ 56කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ජනතාව ඉන්නවා. ප්‍රමුඛ අවශ්‍යතාවය ලබන මැතිවරණයේදී අපි මේ ඡන්ද පදනම ආරක්ෂා කරගෙන මේ පක්ෂයේ සියලු දෙනාම එකතු කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපේ පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා වැඩ කටයුතු කරන්නේ. ඒ අනුව අදාළ මාධ්‍ය හමුවේදී රංජිත් මද්දුම්පණ්ඩාර මහතා සහ තලතා අතුගෝරළ මහත්මිය විසින් සිය පුද්ගලික අදහස් සහ මතිමතාන්තර ප්‍රසිද්ධිය පළ කිරීම, කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැරහැරීමක් සේම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙලීමක් සේ දකිනා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ඔවුන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව හේතුවෙන් පාක්ෂිකයින් මෙන්ම මහජනතාව තුළද පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව වැරදි අවබෝධයක් ඇතිවිය හැකි නිසා මෙම මාධ්‍ය නිවේදනය තුළින් කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. නායකතුමන් පැහැදිලිවම සඳහන් කර තිබුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කාර්යයන් ඉතා කඩිනමින් සිදු කළ යුතු බවත්, සියලු වෙනස්කම් අඩුතරමින් දෙසැම්බර් මාස 20 වන විට ක්‍රියාවට නැංවිය යුතු බවත්, ඒ අනුව ප්‍රතිසංවිධාන නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුට පැවරී තිබුණු බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් මේ වන විටත් කමිටුව එකඟතාවයට පැමිණ තිබූ අතර, ප්‍රතිසංවිධානයට අදාළ සියලු නිර්දේශ පිළිබඳ පක්ෂීය නිලධාරී මණ්ඩලය ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පසුපෙළ මන්ත්‍රීවරුන් සමග මෙන්ම පක්ෂයට අනුශාසනා කරන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් සමගද සාකච්ඡා කොට ලබන සතිය අවසන් වීමට පෙර තීන්දුව තීරණයට එළඹීම පක්ෂීය අරමුණ හා අභිප්‍රාය වූ බවයි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම සාමූහිකව සමගීන් හා සම්මුතියෙන් තීරණ ගැනීමේ ක්‍රියාපිළිවෙතක් සකස් වී තිබියදී ඊට පිටුපා යමින් කමිටුවේ මතයට පටහැනිව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද එහි දැක්වෙනවා. වෙනත් පක්ෂ සෑදීමට හා ඒවායින් ඡන්දය ඉල්ලීමට කටයුතු කරන බව කියමින් පක්ෂයටත් පාක්ෂිකයාටත් අවමන් කිරීමේ ක්‍රියාවලියකට හෝ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අවුල් කර අසමගියක් උලුප්පා දැක්වීමේ ක්‍රියාවලියක නිරත වීම කනගාටුට කරුණක් වන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දැඩි ආන්දෝලනයකට තුරු දී ඇති MCC ගිවිසුම යලි සලකා බැලීමට රජයේ තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. අදාළ සලකා බැලීම සිදුවන තෙක් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමට කිසිදු පියවරක් රජයේ විසින් නොගන්නා බවද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අමරිකානු එක්සත් ජනපදය සමග ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත්, එතෙක් අදාළ ගිවිසුම් වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මිලේනියම් චැලෙන්ජ් වැඩපිළිවෙල යටතේ ගිවිසුම් වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හැමුවේ කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මෙම පෙත්සම් අද බුවනික අලු විහාරයේ ATP දෙහිදෙනිය මුර්තු ප්‍රනාන්තු S. තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුත්කල විනිසුරු මඩුල්ලක් හැමුවේ කැඳවුරු ලැබුවා. එහෙතේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අමරිකාව සමග අත්සන් කිරීමට යෝජනා කර තිබූ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම යළි සමාලෝචනයට ලක් කිරීමට වත්මන් රජයේ තීන්දු කර ඇති බව සඳහන් කළා. එතෙක් මෙම ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව පෙත්සම නැවත මාර්තු මාස 25 වනදා කැඳවීමට නියමක ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද නියම කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරතුවගේ සහ පූජ්‍ය අඟුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශ්ව විසින් පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය අමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්ත්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම් යන ගිවිසුම් කිහිපයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30 වනදා පළ වූ මාධ්‍ය වාර්තාවලින් දැනගත් බවයි. පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාව සහ ස්වයංක්‍රීයභාවයට බරපතල අගතියක් සිදු විය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ. එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එහි වගඋතුරකරුවන් ලෙස නීතිපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන තිලක් මාරපන මංගල සමරවීර ඇතුළු මහත්වරුන් පිරිසක් නම් කර තිබෙනවා. වත්මන් රජය යටතේ කිසිවිටකත් තැපැල් අමාත්‍යංශයේ පුද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ තැපැල් සේවා අමාත්‍යංශයේ වැඩභාර ගනු ලැබුවා. ඒ කොළඹ පිහිටි තැපැල් අමාත්‍යංශයේදී කිසිසේත් තැපෑල පුද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියක් අපේ රජය තුළ නෑ. මේක ජනතාවගේ රජයක් නිසා ජනතාවගෙන් වැටුප් ලබන අයගේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ප්‍රශ්නේ විසඳීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබල දෙනවා. එතකොට වැඩවර්ධන ඇතිවීමේ හේතුවක් ඇති වෙන්න බෑ. කන් දෙනවා. අපි කන් දීලා බලනවා, සාකච්ඡා කරලා විසඳ ගන්න ලිච්ඡවී ක්‍රමයට නේද? ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ තියෙනවනේ. රටට හානි කර ජනතාවගේ අභිලාෂයන්ට පටපෑනි කවර ගිවිසුමක්වත් මොනම හේතුවක් නිසාවත් කිසිම රජයක් සමග ලංකාණ්ඩුව අත්සන් කරන්නේ නැහැ. උසස් අධ්‍යාපන ආයතනයේ යටතේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන 30,000කට අධික පිරිසකට ඩිප්ලෝමා උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලබා දෙන ආයතනයක් රටේ විවිධ ප්‍රදේශවල ස්ථානගත කරලා තියෙනවා. එහි තියෙන ශක්්‍යතාවයේ හැකියාව බලලා අපි ඒ ආයතන සියල්ල විශ්වවිද්‍යාල විද්‍යායතන බවට, යුනිවර්සිටි කොලේජස් බවට උසස් කරන්න ඒ සඳහා අවශ්‍ය වෙන විශේෂඥ කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව 2020 මේ තියෙන උසස් තාක්ෂණික ආයතනය හරහා අපොස උසස් පෙළ සමත් වෙන 50,000ක් විතර බඳව ගන්න පුළුවන් වෙන විදිහේ ඉලක්කයක් කරා ළඟා වෙන්න කඩිනම් වැඩසටහන සකස් කරන්න තමයි අද සාකච්ඡා කරන්නේ. මේ අතර ප්‍රජා සවිපල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය මාත්‍යවරයා ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද ප්‍රජා සංවර්ධන රාජ්‍ය මාත්‍යවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා. ඒ නාරහිම්පිට පිහිටි ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සිදු කළ යුතු ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු විශේෂ කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. පක්ෂයේ තරුණ කණ්ඩායම් හැටියට එකතු වෙලා එකරාශි වෙලා මුල ආරම්භයක් හැටියට අද පාර්ලිමේන්තු තුළ අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඉදිරියේ තුළ ක්‍රියාත්මක වීත්තේ මොන ආකාරයේ වැඩ පිළිවෙද්ද කියන කාරණේදී ලබන සඳුදා සියලු මෙති අමතුරුත් එක්ක විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සියලු දෙනා එකතු වෙලා අපි කළ යුතු හොඳම යෝජනාව කුමක්ද කියන කාරණේ සාකච්ඡා කිරීම සඳහා කටයුතු කරනවා. ලබන සතියේ ඉඳන් සෑම ආසනයකට පැමිණලා අපේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න ලබා දුන්න සියලුම ජනතාවට ස්තුති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය ලබා දෙන්න සියලු දෙනාගේම ඒකමතික තීරණයකට ආවද? සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ අනාගතය කියන එක ඉතා පැහැදිලි. ඒක මේ සියලු දෙනාම එකඟ වෙනවා. මෙය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සමග සුහදව සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව ඉක්මන් කරන්නත් ඒ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක් ඉතා ඉක්මනින් සිදු කිරීමත් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා පක්ෂයේ ඉහළ පෙළේ අය. නමුත් අපිට ලොකු වගකීමක් තියෙනවා පසුපෙළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු. දැන් නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම ග්‍රාමාත්‍ය දුර අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතුයි. සිදු කළ යුතු වෙනස්කම් රාශියක් තිබෙන නිසා ඒ සිදු කළ යුතු වෙනස්කම් එක ඉදිරිමැතිවන්නේ සඳහා අපි යමු කියන කාරණා මතක්. ඔබතුමා හිතනවද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාව ලබා දෙයි කියලා? ඔයිද මෙතුමා අවුරුදු 25 පක්ෂය ආරක්ෂා කරපු නායකයා, තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන නායකයද, එතුමා මේ වෙනස් වීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව හදයි කියලා අපි ලොකු දැඩි විශ්වාසයක්. සජිත් මහත්තයා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද මීට පෙර?
අපි කීප වටක් එතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන වෙනස්කම් මොනවද කියන කාරණා මතු කරා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම කිව්වා පක්ෂයේ නායකත්වය එතුමා පත් වුණාට පස්සේ මේ පක්ෂයේ ව්‍යවස්ථාව තුළ තියෙන ඒකාධිපති ස්වરૂපය නැති කරලා එතුමා මේ රටේ සජ්ජාති පක්ෂයේ කවදා හරි තවත් නායකයෙකුට බිහි වෙන්න තියෙන අවස්ථාව කරදරයකින් තොරව බිහි කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් හදනවා කියන කාරණාවත් මතු කරලා තියෙනවා. බණ්ඩාරවෙල බස් නැතුම්පලක් අලංකාර කිරීම සඳහා සිතුවම් කරමින් සිටි තරුණ තරුණීන් පිරිසකට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් 5 දෙනෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියම කර තිබෙනවා. නගර අලංකරණය වෙනුවෙන් තරුණ තරුණියන් බාල මහලු වැඩිහිටි කොයි කවුරුත් වගේම පූජ්‍ය පක්ෂයත් ඉතා උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් යුතුව සිතුවම් කරණයේ යෙදීම මේ දිනවල සෑම නගරයකම පාහේ සුලභව දක්නට ලැබෙනවා. නගර ආශ්‍රිතව පවතින පැති බැමි පිරිසිදු කර ඒ මත අලංකාර සිතුවම් නිර්මාණය කරමින් සුන්දර දර්ශනයක් නගරයට ගෙනදීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවේදීද විශේෂ ස්තුතියක් තරුණ තරුණියන් වෙත දකලා. දැන් අපි දැක්කා රැල්ලක් ඇති වෙලා තියෙනවා තරුණ තරුණයන් අතර, විශේෂයෙන්ම කවුරුවත් මෙහෙවන්නේ නැතුව පින්තූර ඇඳලා පිරිසිදු කරන්න. මේවා සමාජය තුලින්ම ඇතිවෙච්ච ප්‍රවණතාවයක්. දැන් මේකෙන්ම පේනවා කොපමණ බලාපොරොත්තුවක් රට තුල ඇති වෙලා තියෙනවද කියන එක. මෙවැනි බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමත් මං හිතන්නේ මාධ්‍යෙන් සිදු වුණොත් අර ජනතාව බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන්ට රුකුලක් කියලා මම හිතනවා. මේ බලාපොරොත්තුන් තමයි අද ජනතාව තුල තියෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස නගර අලංකරණය වෙනුවෙන් වෙහෙස මහන්සි වී සිතුවම් කරණයේ නිරත තරුණ පිරිස වෙත විවිධ තර්ජන සහ අමානුෂික පහර දීම් වලටද මෙවන විට මුහුණ දීමටයි සිදුව තිබෙන්නේ. එවැනි ආසන්නතම සිදුවීමක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා. බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ සිතුවම් කරමින් සිටි තරුණ තරුණියන් පිරිසකට ඊයේ රාත්‍රියේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. නගර සභාවෙන් අවසර ආරම්භණය කරන්නේ අපි මේක කරන්නේ මේ සල්ලි බලාපොරොත්තුවෙන්වත් මේ ප්‍රසිද්ධ වෙන්නවත් නෑ. අපි මේ කරන්නේ අපේ හිතේ සතුටට. එහෙම කරන අපිට මේම මේ කට්ටිය ඇවිල්ලා ගහලා අපේ කට්ටිය වසන්න ගල්ලා මේව කරන්න ඕනේ නෑ. පහර කෑමට ලක් වූ එක් අයෙකු තවමත් බණ්ඩාරවෙල දිසාරෝහලේ ප්‍රතිකාර ලබන්නේ. අපේ චිත්‍රණයේ වැඩ කරගෙන හිටියේ. ඒතොර මේ කණ්ඩායමක් කියලා අපිට පහර දුන්නා. 20 දෙනෙක් විතර අපිට සිය කරගන්න දෙයක් තිබ්බනේ. මේ පිළිබඳව අප කළ විමසීමකදී බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කර සිටියේ පහර දීමට අදාළ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන අද දින බණ්ඩාරවෙල අධිකරණයේ ඉදිරිපත් කළ බවයි. සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාති ආගම් උස් මිටිකම් පසෙකලා බොහෝ දෙනෙකු එකාමෙන් කටයුතු කරන මේ මොහොතේදී එවැනි දේටද විරුද්ධව කටයුතු කිරීම තුළින් රටට හෙටක් උරුමවන්නේ කෙසේදයි බොහෝ දෙනා ප්‍රශ්න කර සිටිනවා. කෙසේ වෙතත් ඊයේ දිනේ තරුණ තරුණයන් විවිධ ප්‍රදේශවලදී එම ප්‍රදේශවල සිතුවම් කරණයේ මෙලෙස නිරත වූ ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ නාවලපිටිය ප්‍රදේශය ඇල්පිටිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේද සිතුවම් වලින් අලංකාරවත් වූයේ මේ ආකාරයෙන්. සිතුවම් වලින් අලංකාර වන ගම්පොළ නගරයයි මේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ප්‍රියන්ත නියලිගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා අදාළ මැතිවරණ කොට්ටාශය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබෙනවා. අංක 21 රත්නපුර මැතිවරණ කොට්ටාශය සඳහා 1988 අංක 15 දරන පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත් කර ගන්නා ලද
බව ප්‍රකාශයට පත් කරන ලද රංජිත් සොයිසා මහතා මේ යාම හේතු කොටගෙන අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පඩුවක් ඇති වී තිබෙන බව ඉහත කී පනතේ 64-1 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති පරිදි අදාළ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව ගැසට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ. ජපාන විදේශ අමාත්‍ය මොටෙකි ටොෂි මිත්සු මහතා සහ අමාත්‍ය චොන්සන් ප්‍රනන්දු මහතා අද කොළඹ වරායේ සංචාරයක නිරත වුණා. ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිම් ටිෂු මහතා ඊයේ සවස කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ මහතා පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා. ශ්‍රී ලංකාවේ දින තුනක සංචාරයක නිරතවන මොටෙකි ටොෂිම් ටිෂු මහතා එහිදී ජනාධිපතිවරයා අග්‍රමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමටද නියමිතයි. මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ආදම් බදු නිලධාරීන් ලෙස පවසමින් ගලේවිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලින් සිව් දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගලේවිල පොලිසිය වෙත බාර දී තිබෙනවා. ආදායම් බදු නිලධාරින් ලෙස පවසා ගලේවිල මිල්ලවාන හතේකරුණ ප්‍රදේශයේ නිවසකට ඊයේ දහවල් පුත්කලින් සිවුදෙනෙකු පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මුදල් හා රන් වාහන තෝගයක් රැගෙන පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පලාගිය සැකකරුවන් රුහුබැද අල්ලා ගැනීමට මැසිටි පුඩු ප්‍රදේශයේදී හැකිව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගලේවිල පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. ජපාන විදේශ අමාත්‍ය මොටෙකි ටොෂි මිත්සු මහතා සහ අමාත්‍ය චොන්සන් ප්‍රනන්දු මහතා අද කොළඹ වරායේ සංචාරයක නිරත වුණා. ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොටෙකි ටොෂි මිත්සු මහතා ඊයේ පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. එය අනුව ජපාන විදේශ අමාත්‍ය මොටෙකි ටොෂි මිත්සු මහතා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා සමග අද දින කොළඹ වරායේ සංචාරයක නිරත වුණා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථා බිහි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. විශේෂයෙන්ම ඉස්සර අමාත්‍යවරු වාහන 18ක් 20ක් පාවිච්චි කරපු එක අද අමාත්‍යවරෙක්ට වාහන 3කට සීමා කරලා තියෙනවා. ජනාධිපතිවරයා පමණ එතුමා පාවිච්චි කරන්නේ වාහන 4ක්. එතන ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා හැම මට්ටමකම රාජයේ ආයතනවල තියෙන වැඩිපුර වියදම් අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපි ඇත්තටම අපේ රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපක්ෂ ප්‍රකාශනයේ එතුමා බලාපොරොත්තු වෙනවා මේ වසර 5 ඇතුළතදී 100%ක්ම ඉෂ්ට කරන්න. ඒ වගේම
ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ඒ වගේම විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් අපේ රටේ රැකියා ලක්ෂයක් ඉතාමත් කඩිනමින් අඩු ආදායම් ලාභී පවුල්වල අයට ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් අපේ සමෘද්ධි ප්‍රමාණය අඩු විය යුතුයි. ඒ තුලින් ඒ සමෘද්ධි පවුල් ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. ලක්ෂයකට ලබා දුන්නහම විශ්වවිද්‍යාල යන්න බැරි වුණත් ඒ සමත් වෙලා ඉන්න කණ්ඩායම සඳහා ගුරු සහායකයන් හැටියටත් ඊළඟට උපාධිධාරීන් මේ සියලු දෙනාටම රැකියා වැඩපිළිවෙලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්විස් පැහැර ගැනීම බොරුවක් හදලා එහෙමත් නැත්නම් මේක කුමන්ත්‍රණයක් නම් ඒ ස්විස් ඒ නිලධාරීන්ට මම හිතන්නේ අවම වශයෙන් සිර දඬුවමකට මුහුණ දෙන්න සිදු වෙනවා. අර රාජිත සේනාරත්න මැතිතුමා මැතිවරණ දිනේ අර කිඹුලෙක් ගැන කිව්වා. ඊළඟට ඒ චෝදනා කරපු සුදු වෑන් රථයේ රියදුරා හොයාගන්නත් නැහැ. ඊළඟට ස්විස් මේ නිලධාරීන්ටත් ඒ වගේම චෝදනාවක් කළා අවසාන වශයෙන් මේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. දගත්ම වෙන්නේ රටේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ මිනිස් ජීවිතවලට සහ දේපළවලට හානි සිදු කිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් විසින් නිර්වින්දනය කර අල්ලාගත් වන අලියා අදාළියම මියගොස් තිබෙනවා. පොළොන්නරුව බකමූණ ගම්මානයේ ජනතාවට තර්ජනයක් විසිටි වනාලියකු වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අල්ලා ගැනීමට සමත් වූ පුවත අප ඊයේ දිනේදී ඔබට වාර්තා කළා. බකමූණ ගම්මානයේ ජීවිත සහ දේපළවලට හානි සිදු කරමින් පසුගිය කාලයේ පුරාවට මෙම වනාලියා කලහකාරී ලෙස හැසිරුණු බවයි එහිදී ප්‍රදේශවාසීන් අපට ප්‍රකාශ කළේ. මුගෙන් බේරෙන්නම් බෑ. අය වෙනකොට කිසිම කෙනෙක් මේ එළියට බහින්න. ඒකනේ ඒ තරම් මේ මේ බයයි. දින ගණනාවක සිට සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ පෙරවරුවේ මෙම වනාලියා නිර්වින්දනය කොට අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. මෙලෙස අල්ලාගත් වනාලියා හොරෝපතන අලිරඳු මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට සැලසුම් කර ලොරි රථයට පැටවීමට උත්සාහ කිරීමේදී මෙම වනාලියා හදිසියේ රෝගාතුර වී ඇති බවත් අද අලියම මෙම වනාලියා මියගොස් ඇති බවත් අපට වාර්තා වුණා. නෑ මේ පිටගෙන හිටියේ. ඊට පස්සේ අලියා අරන් යන්න පුළුවන් කටයුතු කරේ. කටයුතු කරලා වාහනේට පටවන්න වගේ ඇතුළට යට හේතු ගැතියක් වගේ දැන්. ඒකට අපි ඊට පස්සේ තීරණය කළා මේ අරන් යන්න දැන් ඉතින් අවස්තර වැඩි. ඊට පස්සේ අපි ආත තේලෙන් අර මේ අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තීරණ කටයුතු කරලා නාවන් දෙක රැමන් දෙයක්ම අපි කරලා ඊටව කැම ජාති තරන් දිලා පහවදා උදේ පලියම අරන් යන්න තමයි තීරණය කරලා ඉන්නකොට රාත්‍රි පිටරගේ මෙයා කෙසේ වෙතත් මෙම වනාලියාගේ මෙයම සම්බන්ධයෙන් බුදුරෝයාය ගොවි සංවිධානයේ සභාපති ජේ ජේ විජේකෝන් මහතා දැක්වූයේ මෙවන් අදහසක්. මෙතන නිසියාකාරවම පැටවුණාද කියන தত্ত্বය ගැන මම ඊ අවසම හිටියා. අලියාගේ දුර්වලකමක්ද නිලධාරීන්ගේ දුර්වලකමක්ද කියලා මම දන්නේ නැහැ. එහෙම අලියා දෙපාරක් වැටුණා. පැටවනකොට අලියා අපි බලන්න ආවේ. ඒ අවස්ථාවේ අලියා දෙතුන් පාරක් වැටුණා. ඊට පස්සේ මේ වනජීවී මහතුරු කෑම බීම වතුර ගමේ ඔක්කොම එකතු වෙලා හැම දෙයක්ම කරා. වන අලියා ලොරි රථයට පැටවීමට උත්සාහ කිරීමේදී එලෙස ලොරි රථයෙන් වන අලියා වැටීමක් සිදු වූ යන්න පිළිබඳව අප කුමාරැල්ල බීට්ටු කාර්යාලයේ වනසත්වාඩි විසහකාර ඒ විජිතසිරි මහතාගෙන්ද විමසීමක් සිදු කළා. පටවන්න උත්සාහ කරා. උත්සාහ කරනකොට එයා වැටුණාද? නෑ නෑ වැටුනේ නෑ. මේ වැටෙන්න බෑ ගිය අතට තමයි අපි තීරණය කළේ මේ අධික ප්‍රසාරණ තේරු ගැටි වැඩි. ඒ නිසා අපි අපව ගම්බ ලිහලා වතුර ගහලා තේලයින් හරි මේ තේල ඔක්කොම කරලා කටි හිටු යනකම් මේ පහුදා අරන් යන තමයි තීරණය කළේ. ඊට පස්සේ තමයි එක දෙකට අලියා මේ ගිල්ලා තේරුම් කරගත්තා. මියගිය වනාලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පෙර දිනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන බවත් ඒ අනතුරුව මෙම වනාලියාගේ මේ යාමට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවත් අප කළ විමසීමකදී වයඹ පළාත් භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රකාශ කළා. මෙ අතර වවුනියාව සෙට්ටිකුලම පේඩියා ෆාම් ප්‍රදේශයේ වනාලියකු අද අලියුම දුම්රිය කැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වවුනියාව වනජීවී කාර්යාල නිලධාරීන් ප්‍රකාශ කළා. වවුනියාව වනජීවී කාර්යාල නිලධාරීන් පැවසුවේ කොළඹ සිට මන්නාරම දක්වා ගමන්ගත් දුම්රියක ගැටීමෙන් මෙම වනාලියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. දැන්වතහනිය රටවටා පුවත් කිහිපයක් වෙතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටගේ මහතා පත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදීද කුමාරසිරි හෙට්ටගේ මහතා ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර තිබුණා. එසේම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරය දැරූ සමය තුළද විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ඒ මහතා කටයුතු කළා. මේ දිනවල පවතින වැසි සහිත කලගුණ තත්වයේ හේතුවෙන් මෙදපච්චේ සිට හොරෝපතන දක්වා දිවෙන මාර්ගයේ නව ලයිට් මාර්ගයේ පිහිටි පාලමක් කැඩී ගොස් තිබෙනවා. ඊයේ දිනේ එම පාලම තාවකාලිකව පිළිසකර කිරීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව කටයුතු කර තිබුණා. මහියංගන ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය අද වැඩි ඡන්ද 16කින් පරාජයට පත් වුණා. මෙහිදී පක්ෂව ඡන්දය ලබා දී ඇත්තේ මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කරු වීරරත්න මහතා සහ එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණයි. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.